මා කතා කරන්නට යන්නේ දැනට ලංකාව ඉදිරියේ තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් සම්බන්ධව පමණයි. මේ ප්‍රශ්නයට මූලික වෙලා තිබෙන්නේ වර්තමාන ආණ්ඩුව ඇමරිකා එක්සත් ජනපදයත් සමඟ ඇති කරගන්නට යන කිවිසුමක් සම්බන්ධයෙන්. අපි කිවිසුම් තුනක් ගැනම කතා කරන්නට අප කතා කළ යුතුයි. එයි එක කුමක් කිවිසුමක් දැනටමත් අත්සන් කර අවසානයි. ඒට අප එකඟ වී අවසානයි. අනි දෙවැනි කිවිසුම තමා දැනට හොරෙන් වගේ කෙරීගෙන යන්නේ. පත්තරවල දුරදර්ශනයේ ටෙලිවිෂනයේ මේ ගැන සඳහන් වී තිබෙනවා. හැබැයි සත්‍ය තොරතුරු කුමක්ද කියන එක ගැන අප කාටවත් මතවත් තම වැඩි අදහසක් නැහැ. මම හිතන්නේ මේක ලංකාවට තිබෙන ලොකුම ප්‍රශ්නයක්. දැන් මෙතනදී අපි නීතිය පිළිබඳ ඉතා කෙටියෙන් සඳහනක් කරමු. මේ කිවිසුම් ඇතුල් වෙන්නේ ජාත්‍යන්තර තලයට. ජාත්‍යන්තර කිවිසුම් සහ ජාත්‍යන්තර කිවිසුම් වලට බලපාන්නේ ජාත්‍යන්තර නීතියයි. අප දන්නවා රට ඇතුලේ තිබෙන ප්‍රශ්න වලට බලපාන්නේ අභ්‍යන්තර නීතියයි. මේ දෙක අතර ලොකු වෙනසක් තිබෙනවා. රටක් වෙන රටක් සමග කිවිසුමකට එළඹුණොත් ඒ සඳහා බලපාන්නේ ජාත්‍යන්තර නීතියයි. ඒ ඉබේම රට ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ සමගම තවත් ප්‍රශ්න කීපයක් මෙතනදී මතුවෙනවා. ජාත්‍යන්තර කිවිසුමකට එළඹුණාට පසුව එයින් ඉවතට යන්නටත් බැහැ. ඉවත් විය හැක්කේ එම කිවිසුමේ වගන්ති වලට අනුවයි. සමහර කිවිසුම්වල කිවිසුමේ ඉවත් වීමේ වගන්ති තිබෙනවා. මම ගැන තවදුරටත් කතා කරන්නම්. තව සමහර කිවිසුම්වල ඉවත් වීමේ වගන්ති නැහැ. මෙවැනි අවස්ථාවකදී සෑහෙන ප්‍රශ්නයක් මතුවෙනවා. දැන් මෙතනදී ඔබ අහන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි රටේ බලධාරීන් ජාත්‍යන්තර කිවිසුමකට ඇතුළු වුවට පසු ඔහුට විරුද්ධව අපගේ නීතිය යටතේ කිසිවක් කරන්නට පුළුවන්ද කියන එක. ඔව් පුළුවන්. ඔහුට විරුද්ධව පෞද්ගලික වශයෙන් හෝ දණ්ඩ නීති සංග්‍රහය යටතේ හෝ තිබෙන නීතියක් යටතේ රට ඇතුළේ පියවරක් ගන්නට පුළුවන්. හැබැයි ජාත්‍යන්තර නීතිය යටතේ ජාත්‍යන්තර කිවිසුමකට අප එළඹුණාට පසුව එයින් පිටත් විය හැක්කේ එළියට පැමිණිය හැක්කේ ජාත්‍යන්තර නීතියට අනුව පමණයි. මේ ඉතාම වැදගත් කරුණක්. එම නිසා තමයි මෑතදී ඇමරිකානු තානාපතිනිය ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළේ. මෙම ආණ්ඩුව එළඹෙන ඇමරිකාවත් සමග එළඹෙන කිවිසුම් වලට මතුව බලයටන ආණ්ඩුවක් පවා නම්‍යශීලීව කටයුතු කරයි කියන්නේ. එම නිසා දැන් අපි එළඹෙන කිවිසුම් මගින් බැඳෙන්නේ මෙම ආණ්ඩුව පමණක් නොවේ. මතුවට එන ආණ්ඩු පවා මෙම කිවිසුම් වලින් බැඳෙනවා. මොකද මේ ජාත්‍යන්තර කිවිසුමකට එළඹෙන්නේ ආණ්ඩුවක් නෙමෙයි, රාජ්‍යයයි ජාත්‍යන්තර කිවිසුමකට එළඹෙන්නේ. ආණ්ඩු වෙනස් වෙනවා, රාජ්‍ය වෙනස් වෙන්නේ නැහැ. රට රාජ්‍ය ඉදිරියටම යනවා. ආණ්ඩුව මගින් ජාත්‍යන්තර කිවිසුම මාර්ගයේ රාජ්‍ය බන්ධනය කළොත් එම බැඳීම මතුවට තිබෙනවා. මෙතන තියෙන ලොකුම ප්‍රශ්නය. දැන් එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ ප්‍රඥප්තියේ UN චාර්ට කියන එකේ 102 වැනි වගන්ති යටතේ ලෝකයේ හැමතැනම එළඹෙන කිවිසුම් කුමන රටක් හෝ වේවා, කුමන ජාත්‍යන්තර ආයතනයක් හෝ වේවා, මෙම කිවිසුම් සියල්ලම ලියාපදිංචි කළ යුතුයි. මෙම ලියාපදිංචි කිරීමෙන් අදහස් කරන්නේ රහස් කිවිසුම් අවම කිරීමයි. මොකද රහස් කිවිසුම් නිසා ලෝකයේ අස්ථාවර තත්ත්වයක්
ඇති වුණා කියන එකයි ප්‍රඥප්තිය නිපුතු පුද්ගලයන්ගේ මතය වූයේ. එම නිසා සෑම කිවිසුමකටම ප්‍රසිද්ධියක් ලබා දීම පිණිසයි මෙම කුන්දේසිය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට ඇතුළත් වුණේ. හැබැයි අප දන්නවා ආරක්ෂාව පිළිබඳ ඇති කරගන්නා කිවිසු ලෝකේ වටේ බොහොම ගණනක් තවමත් තිබෙනවා. මේවා ලියාපදිංචි වෙන්නේ නැහැ. එම නිසා මේවා බොහොමයක් ගැනත් අපිට එතරම් දැනීමක් මේ අවස්ථාවේදී නැහැ. දැන් යළිත්වරක් අර එක්සත් ජනපදයත් ලංකාවත් අතර කෙරී යන ගෙන යන සාකච්ඡා දෙස අපගේ අවධානය යොමු කරමු. මෙතැනදී කිවිසුම් තුනක් ගැන අප අවධානය යොමු කළේ. මේ ප්‍රථම එක acquisitions and services agreement කියලා එයා හඳුන්වන්නේ. ACSA යනුවෙන් කෙටියෙන් සඳහන් කරන්න පුළුවන්. දෙවැනි කිවිසුම status of forces agreement යනුවෙන් හඳුන්වන්නේ SOFA යනුවෙන් හඳුන්වන්න පුළුවන්. තුන්වැනි එක Millennium Challenge Cooperation Compact MCCC යනුවෙන් හඳුන්වන්නට පුළුවන්. පළවෙනිම අප මේ acquisitions and services agreement ACSA කිවිසුම දෙස බලමු. මෙය ද්විපාක්ෂික කිවිසුමක්. ඒ කියන්නේ පක්ෂ දෙකයි මෙතන ලෝකේ රටවල් අතර ද්විපාක්ෂික කිවිසුම් 60,000කටත් වැඩි තිබෙනවා. මේ ඒන් එකක්. ලෝකේ බහුපාක්ෂික කිවිසුමත් බොහොමයක් තිබෙනවා. මේට අතරට නෙවෙයි මේ ඇතුළත් වන්නේ. ද්විපාක්ෂික කිවිසුම වන මේ කරන්නට අදහස් කරන්නේ කුමක්ද කියන ප්‍රශ්නය මත. ඒ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්නට පෙර අප අතරේම සාකච්ඡාවට වාජනය කළ යුතු කරුණු කීපයක් තිබෙනවා. ප්‍රධාන වශයෙන් මගේ උළුවට නැගෙන්නේ මොන හේතුවක් නිසාද මෙවැනි කිවිසුමක් අප ඇමරිකාවත් සමග අත්සන් කරන්නට යන්නේ. මෙවැනි කිවිසුමකට කුමන හේතුවක් නිසා අපි එළමෙන්නට යනවද? දෙවැනි ප්‍රශ්නය තමයි මේ ලංකාවට ලැබෙන වාසිය කුමක්ද? කිවිසුමක් රටවල් මේ ලෝකයේ රටවල් අතර කිවිසුම් භූමියක් තිබෙනවා. මම දැනටමත් සඳහන් කළා මේ කිවිසුම් ඇති කරගන්නේ රටවල් දෙකටම සාමාන්‍ය වශයෙන් වාසියක් ලැබෙන හේතුවක් මතයි. දැන් මේ ඇක්සා කියන කිවිසුම ලංකාවට ලැබෙන්නට යන වාසිය මොකක්ද? එම නිසයි මම ප්‍රථමයෙන් මැසුවේ මේ කිවිසුමට එළඹීමට ඇති හේතු මොකක්ද කියන එක. තුන්වැනිව මගේ හිතට නැගෙන ප්‍රශ්නේ තමයි මේ ඇත්ත වශයෙන්ම අපට වාසියක් වෙනවාද වෙන කාටවත් වැඩි වාසියක් වෙනවාද කියන එක. ඇක්සා කිවිසුම යටතේ කරන්නට බලාපොරොත්තු වන්නේ කුමක්? එම කිවිසුම යටතේ මේක ද්විපාක්ෂික කිවිසුමක්. රටවල් දෙකටම පුළුවන් ඔවුනොවුන්ගේ ආරක්ෂක සංයුති වලින් නොයෙක් සේවා ලබා ගන්න. ඇමරිකානු නාවික සේනාංකයක් කොළඹ රෑට හෝ තිරුකුණාමලයට පැමිණියොත් ඔවුනට පුළුවන් වෙනවා තිරුකුණාමලයේ තිබෙන අපට සැපිය හැකි සේවා, තෙල් වෙන්නට පුළුවන්, ආහාර වෙන්නට පුළුවන් හෝ අනෙක් විදේ සේවා ලබා ගන්නට මේ කිවිසුම යට. කොළඹනුත් එහෙමයි, ලංකා පුරාම එම වාසය උන්නට ඇත. ඇමරිකානු අහස්
ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවකයන්ට සහ කොන්ත්‍රාත්කරුවන්ට ලබා දී තිබෙන පහසුකම් මොනවාද? ඔවුන්ට පුළුවන් මේ හැම කෙනෙකුටම පුළුවන් ලංකාවට ඇතුළු වෙන්නට අපගේ මේ වීසා සීමා වලට යටත් නොවු. ඔවුන්ගේ ID එක හැදුරුම්පත පමණක් පෙන්වා ලංකාවට ඇතුළත් වෙන්නට පුළුවන්. දෙවෙනි රේගු පරීක්ෂණවලින් ඔවුන් සම්පූර්ණයෙන්ම නිදහස්. ඔවුන්ට එන්නට පුළුවන් කිසිම රේගු පරීක්ෂණයක් නැතුව. පමණක් නොවේ ඒ ගිවිසුම යටතේ ඇමරිකානු හමුදා ලංකාවට ගෙන්වන බඩු බාහිර දේවලටත් රේගු පරීක්ෂණයක් කරන්නට අපට බෑ. ඒක සීමා කරලා ඉතිවෙයි. මොවුන් ලංකාව ඇතුළත ලබා ගන්නා නොයෙක් ආදායම් ලංකා බදුවලින් නිදහස්. තාම වැදගත්දේ මෙතන සිටින නීතිඥ මහත්මරුන්ට මේ වැදගත් දෙයක්. ඔවුන් ලංකාවේ නීතිවලට යටත් වන්නේ නැහැ. අපි දැන් මෙතන මම දැක්ක කෙනෙකු කෑ ගහනවා මොකද හේතුවක් නිසා. ඌ ඊළඟ අඩියට ගියා නම් ඌ වරදක් කරනවා. දණ්ඩ නීතියේ සංග්‍රහය යටතේ වරදකට අහුවෙනවා. මොකද මේ සභාවට ඇතුළු වී මෙතන කලකෝලහලක් ඇති කරා කියලා. ඩිස්ටර්බන්ස් කියන එකක් ඇති කරා කියලා. ඇමරිකානු මේ සෝෆා කිව්සුම ඇටතේ එවැනි දේකට පව බලපාන්නේ නෑ ලංකාවේ නීති. උන් කියා සිටිනවා මේ කෙටුම්පතේ විශේෂයෙන්ම සඳහන් වී දෙයක් තියෙනවා තමයි ඇමරිකානු ආරක්ෂක නිලධාරීන්ට බලපාන්නේ ඇමරිකානු නීතිය. මෙතනදී ප්‍රශ්න කීපයක්ම මගේ හිතට නැගෙනවා. මෙවැනි කිවිසුමක් අත්සන් කරන්නට යන්නේ ඇයි? කවුද මේක සාකච්ඡා කළේ? ඇමරිකාව සමඟ සාකච්ඡා කළේ කවුද? මෙවැනි කුන්දේසි ගැන අවධානයක් නැතුවද මෙවැනි සාකච්ඡාවක් ඉදිරියට ගෙන ගියේ? ඇයි මෙවැනි දෙයක් කරේ? දැන් ඇමරිකාව කාට හරි කියන්නට පුළුවන් මේක අමුතු දෙයක් නෙවෙයි. ඇමරිකාව ලංකාව එක්ක විතරක් නෙවෙයි, සමග විතරක් නෙවෙයි මෙවැනි සෝෆා කිවිසුම් අත්සන් කරලා තියෙන්නේ. ඇමරිකාව ඇත්තටම සෝෆා කිවිසුම් 180ක් 160ක් පමණ අත්සන් කරලා තිබෙනවා. නොයෙක් රටවල් 160ක් සමග නෙවෙයි, සමහර රටවල් සමග 2-3ක් තිබෙනවා. හැබැයි 160කට වැඩි ප්‍රමාණයක් අත්සන් කරලා තියෙනවා. ඒව අත්සන් කරලා තියෙනවා ඕස්ට්‍රේලියාව, නම් ශ්‍රී ලංකාව, සිංගප්පූරුව, ජපානය, කොරියාව, තායිලන්තය, පිලිපීනය වගේ රටවල් සමග. හැබැයි මෙතනදී වැදගත්ම දේ තමයි මෙම හැම රටක් සමග ඇමරිකාවට ආරක්ෂක විධිවිධානයක් තිබෙනවා. ආරක්ෂක කිවිසුමක් නැත්නම් ආරක්ෂක ඩිෆෙන්ස් අරේන්ජ්මන්ට් කියන එක. ආරක්ෂක විධිවිධානයක් තිබෙනවා. ලංකාව සමග ඇමරිකාවට ආරක්ෂක විධිවිධානයක් නැහැ. මෙතෙක් කල් නම් නැහැ. ඉතින් දැන් මොකටද අපි මෙතනට එළමිලා තිබෙන්නේ කියන ප්‍රශ්නේ මතුවෙනවා. කුමන හේතුවක් නිසාද? කාගේ ප්‍රයෝජනෙට? ඇමරිකාවේ ප්‍රයෝජනෙට පමණක් මෙවැනි කිවිසුම් වලට එළඹීමෙන් අපට වෙන අහේනිය ගැන යන්තම් හරි කල්පනා කරලා තිබෙනවා. දැන් අපි දන්නවා 2050 ගණන් වල සිට ලංකාවේ විදේශ ප්‍රතිපත්තියට පදනම වූයේ නොබැති පිළිවෙතයි. සීතල යුද කාලයේදී කඳවුරු දෙකක් තිබුණා. බටහිර කඳවුර ඇමරිකාවේ මේ ප්‍රමුඛත්වයෙන් යටතේ, නැගිර කඳවුර සෝවිත් දේශයේ ප්‍රමුඛත්වයෙන් යටතේ. එම කඳවුරු දෙකට අයත් නූ රටවල් බොහෝ ගණනක් නොබැදී කඳවුරක් පිටුවා ගත්. එයින් අපට ලොකු ප්‍රයෝජනයක් නොලැබෙන්නට ඇති. හැබැයි ලැබුණු ලොකුම ප්‍රයෝජනය තමයි අර ප්‍රධාන කඳුරු දෙක අතර තිබුණු ගැටුම් වලින් ඉවත් වෙලා සිටින්නට අවකාශ ලැබෙන්නේ. දැන් අපි මොනවද මේ කරන්නේ? මෙම සෝෆා කිවිසුම යටතේ අපි හිමින් සැරේ නොදැනුවත්වම වගේ දන්න අයත් ඇති. හැබැයි අපි මේ සභාව නොදැනුවත්වම වගේ ඇදීගෙන යනවා ඇමරිකානු කඳුරුට.
මේ හොඳ දෙයක්ද කියන එක ඔබ සියලු දෙනාම අප අතරේම ඇසිය යුතු ප්‍රශ්නය. දැන් ඇමරිකාව අප දන්නවා පහුගිය මෑත කාලයේදී චීනයට විරුද්ධව ලොකු ප්‍රචාරයක් ගෙන යනවා. රුසියාවට විරුද්ධව ලොකු ප්‍රචාරයක් ගෙන යනවා. ඉරානයට විරුද්ධව ලොකු ප්‍රචාරයක් ගෙන යනවා. දැන් හුඟක් විද්වතුන්ගේ මතයේ හැටියට ඇමරිකාව චීනයත් හැප්පෙන්න ඔන්න මෙන්න ළඟට ඇවිල්ලයි ඉන්නේ. ඉරානයට කොයි වෙලාවෙද උඹ තමයිද කියන ප්‍රශ්නයක් මතුවෙලා තිබෙනවා. එමෙනි තත්ත්වයක් තිබියදී අප කුමක් කුමන හේතුව නිසාද ඇමරිකානු කඳවුරු දෙසට ඉමින් සැරේ ඇදී යන්නේ? මේ පැත්තක හිටපු අපිට බෝම්බ පහරා කන්නට සිදුවෙනවා අනුන්ගේ යුද්ධයක් කියලා. එහෙමනි යුද්ධයක් ඇති වුණොත් ඇමරිකානු සේනාව නාවික හමුදා අපේ මුහුද තීරයේ සිට ප්‍රහාර එල්ල කළොත් මේ කිසිම රටකට මම හිතන්නේ නෑ ලංකාව පොඩි දුප්පත් කියලා ඔවුන් බලන්නේ කියලා. දැන් අපි දන්නවා ලංකාවට ඉතා ආසන්නයේ දියුගුවේ කාශ්‍යප කියන දුප්පත් සමූහයේ විශාල දැවැන්ත ඇමරිකානු කඳවුරක් තිබෙනවා. එතන සිට තමයි අෆ්ගනිස්තානයට බෝම්බ දැමීමට ප්‍රහාරක යාන පිටත් වෙන්නේ. එතන සිට තමයි ප්‍රහාරක යාන ඉරාකයට ගිහින්. මතු සමහර විට ඇතිවිය හැකි අරගලයකදී සමහර විට දියවග ආසියාවේ හෝ ලංකාව ඇතුළ වූ ලංකා අසල සිට මෙවැනි ප්‍රහාරක යාන පිටත්වීමට ඉඩ තිබෙනවා. සමහර දෙනෙකුට කියන්නට ඉඩ තිබෙනවා මේක වෙන්නට බෑ කියලා. වෙන්නට බැරි දේවල් තමයි හුඟක් වෙලාවෙදී යුද්ධයකට හේතු වෙන්නේ. දෙවැනි ලෝක සංග්‍රාමයේ මදකට වෙනේ කරන්න 1937 චෙම්බර්ලින් සමග කරගත් ඉරිසුමෙන් පසුව ඌ කිව්වා අපේ ජීවිත කාලයේදී සාමය අපිට ලැබෙනවා පීස් විතින් ආ ලයිෆ් ටයිම්. කිසි කෙනෙකු හිතුවේ නෑ ඊට අවුරුදු මාස 18කට තරම් කෙටි කාලයක් ඇතුළත ලෝක සංග්‍රාමය ආරම්භ වෙ කියලා. නොසිතු දේවල් නිසා තමයි ලෝකයේ සටන් නැරඹෙන්නේ, ලෝකයේ ගැටුම් නැරඹෙන්නේ. විශේෂයෙන්ම දැන් ඇමරිකාව ප්‍රසිද්ධියම කියලා තිබෙනවා ඔවුන්ගේ ප්‍රධාන එදිරිවාදීන් දෙදෙනා චීනය සහ රුසියාව කියලා. ඔවුන් සමග කරට කර සිටීම තමයි ඇමරිකාවේ අභිප්‍රාය. ඒ සමගම ප්‍රසිද්ධිය කියලා දෙන දේවල් තමයි ඉරානයේට නෂ්ටික අවියයද ලබා ගැනීම නතර කිරීම ඔවුන්ගේ අරමුණක් කියන එක. ඉතින් මෙවැනි තත්ත්වයක් යටතේ මෙතෙක්කල් නොබැදි පිළිවෙත අනුගමනය කොට සෑහෙන අන්දමක සාමදානයක් ලෝකයේ සාමදානයකට සහභාගී වෙති. අපට දැන් වෙන්නට යන දේ ගැන මදක් හෝ මෙනේ කියලා. මෙතනදී තියෙන ලොකුම ප්‍රශ්නේ මගේ හිතේ හැටියට මේ ගිවිසුම් දෙකම කිසිම අනුදන්නමක් නැතුව රහසේම සාකච්ඡාවට බාධනය කළේ. අප සියලු දෙනාටම දැනුවත් කරන ඔබ සියලු දෙනාටම මෙයින් ලැබෙන්නේ මෙවැනි වර ප්‍රසාද කියලා. ගිවිසුම් ඉදිරියට ගෙන ගියානම් පාර්ලිමේන්තුවට දන්නලා ගිවිසුම ඉදිරියට ගෙන ගියානම් අපට කියන්නට පුළුවන් හරි මේ ගිවිසුමට අපගේ සහභාගීත්වය ලැබුණා, එම නිසා අපට ප්‍රශ්නයක් නැහැ කියලා. දැන් මේ හොර රහසෙම කරපු එකෙම පේනවා මෙතන ප්‍රශ්නයක් තියෙනවා. තුන්වෙනි ගිවිසුමක්ද කියලාවත් මට මේ අවස්ථාවේදී ස්ථිර නෑ. අර MCC කියන එක Millennium Challenge Cooperation Compact කියන එක මේ යටතේ තමයි අපි වීඩියෝවෙන් දැක්කා. මංගල සමරවීර මහත්මයා ඇත්තටම ප්‍රසිද්ධියේ නුක්කල YouTube ප්‍රකාශයක් කළා මේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය නිසා අපට මිලියන 460ක් ඇමරිකාව දෙන්නට තීරණය කරා කියලා. ඇතර මගේ හිතේට මේ සල්ලි නොදුන්නා නම් හොඳයි. මේ දෙක සම්බන්ධ කරලා දුන්නට වැඩි.
මෙම මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් කියන එක සහස්ත්‍ර අභියෝග සංයුතිය කියන ආයතනය පීටුවේ 2004 මේ පීටුවේ කොංග්‍රසයේ නීතියක් සම්මත කර ගැනීමෙන් පසුවයි. මෙම නීතියේ ප්‍රසිද්ධ කෙරුණු අභිප්‍රායෝනේ සංවර්ධනය වෙමින් පවතින රටවලට යටිකත්තල පහසුකම් සඳහා ප්‍රාග්ධනය ලබා දීම. ඒක හොඳ අරමුණක්. හැබැයි අද වෙනකන් මෙම යටිතකාල පහසුකම් සඳහා ප්‍රාග්ධනය දෙනවා කියා හඳුනගත් කිසිම රටකට දෙනවා කියපු ප්‍රමාණය ලැබිලා නැහැ. කොංග්‍රසේ මාර්ගෙන් ලැබිලා නැහැ. මේක ඇත්තටම ඇස්පැන්දුමක් වගේ දෙයක්. දෙනවා කියනවා දෙන්නේ නැහැ. නැත්නම් ටිකක් දෙනවා. ඇත්තටම මම විදේශ ලේකම් වෙලා සිටින කාලේ 2006-2007 අප ඒ කාලෙත් අපිට පුරුදු වුණා මිලියන 500ක් දෙනවා කියලා. මෙම ආයතනයෙන්මයි. මෙම ආයතනයෙන්ම මිලියන 500ක් දෙනවා කියලා පුරුදු වුණා. හැබැයි සතයක්වත් ලැබුණේ නැහැ. දැන් අවුරුදු 13කට පසු යලිත් වරක් එම ආයතනය කියනවා ලංකාවට මිලියන 400ක් දෙනවා කියලා. ඉතින් මගේ විශ්වාසය නම් මෙම මිදුල දෙනවා කියලා අපේ නායකයන් රවට්ටා ගත්තට පසු මුදල් ලැබෙන්නේ නැහැ කියන එකයි. ඊට අමතරව මෙම ප්‍රඥප්තිය යටතේ අපිට සිද්ධ වෙලා තියෙනවා ලංකාව ඇතුළත අපගේ නීති කීපයක්ම සංශෝධනය කරන්නට නවතම නීති සම්මත කරගන්නට. එක නීතියක් යටතේ රජයේ ඉඩම් ලබා සිටින පුද්ගලයන්ට ඒ ඉඩම් සම්බන්ධයෙන් සම්පූර්ණ අයිති ලබා දෙන්නට යනවා. මෙයින් සමහර විට සිදුවන්නට යන්නේ මේ අයිතිය ලබාගත් පුද්ගලයන් අපි ලංකාව වෙන දේවල් අපි දන්නවා. ලබා ගත්තට පසුව එම ඉඩම් වෙන කෙනෙකුට විකුණනවා නැත්නම් වගේ දෙයක් කරනවා. මෙම ඉඩම් ඉතාම උඩි ප්‍රමාණයේ ඉඩම්. ඉඩම් විකිණීම දැන් ලංකාවේ ශීඝ්‍රයෙන් සිදු වෙගෙන යන දෙයක්. එදිනෙදා පැවැත්ම පිණිස, ළමයින් ඉස්කෝලේ යන ගැනීම පිණිස මේ කරුණ නිසා ඉඩම් විකුණනවා. ඉතින් මම හිතන්නේ මෙම ක්‍රියාදාමයට අත්වලක් දීම අරමුණු කරගෙනයි මෙම නීතිය සම්මත වෙන්නේ. දෙවැනි නීතිය තමයි රජයේ ඉඩම් බැංකුවක තැන්පත් කිරීම. රජයේ ඉඩම් බැංකුවක තැන්පත් කළාට පසුව එම ඉඩම් කැමති කෙනෙකුට බෙදා දෙන්නට පුළුවන්. මම හිතන්නේ නෑ යලිත් වරක් අක්කර 5 කොටස් වලට බෙදලා මේ ඉඩම් දෙයි කියලා. මම හිතන්නේ මේ අරමුණ විශාල ප්‍රමාණයේ ව්‍යාපාරිකයන්ට මෙම ඉඩම් ලබා දීමයි. දැන් මෙම පදනමේ දීමනාව යටතේ අරමුණු කරගෙන තියෙන ප්‍රධාන ව්‍යාපාරයක් තමයි කොළඹ තිරිකුණාමලය සම්බන්ධ කර අධිවේගී මාර්ග සහ අධිවේගී දුම්රිය පද්ධතියක් ඇති කිරීම. දැන් මෙතනදී මට විශාල ප්‍රශ්නයක් මතුවෙනවා. තිරිකුණාමලය සහ කොළඹ සම්බන්ධ කරන අධිවේගී මාර්ගද අපට දැන් විශාල වශයෙන්ම අවශ්‍ය වෙදී. වෙන තැන්වලට මීට වඩා ප්‍රථමයෙන් මහා මාර්ග අධිවේගී මාර්ග සහ දුම්රිය මාර්ග හදන්නට අවශ්‍යතාවයක් නැද්ද? මට ඉබේට හිතෙනවා කොළඹ සිට අනුරාධපුරයට, අනුරාධපුරයේ සිට යාපනයට වගේ තැන්වලට අවශ්‍යතාවයක් තිබෙනවා මෙවැනි අධිවේගී මාර්ග සහ අධිවේගී දුම්රිය මාර්ග නිර්මාණය කිරීම. කොළඹ සිට තිරිකුණාමලයට යන මාර්ගය ගැන එතරම් දැවැන්ත අවශ්‍යතාවයක් තිබෙනවද කියන ප්‍රශ්නය මතුවෙනවා. දැන් හැබැයි මෙතැනදී මතක තබා ගත යුතු දෙයක් තමයි තිරිකුණාමලය තමයි ආසියා කරේම තිබෙන විශාලතම ආරක්ෂිතම ගැඹුරුම ස්වභාවික වරාය. මේ වරාය දෙස අද ඊයේ නෙමෙයි අවුරුදු 100 ගණනක සිට අධිරාජ්‍ය නොඑක අධිරාජ්‍යයන් සහ බලවතුන් ඈගාගෙන සිටියා.
එදාස් නම්සේ පනස්සතේ අප තිරුණාමනවරාය බ්‍රිතාන්‍ය අධිරාජයෙන් නිදහස් කරගත්ත. කොළඹ තමයි අපේ දැනට තිබෙන ප්‍රධාන වරාය තිබෙන. කොළඹ තමයි අපේ ප්‍රධාන ගුවන්තොටුපළ තිබෙන. මාහිතන්නේ දැන් එයත් උරරාසයේම ලොකු කරගෙන යන ගතියක් පෙන්නට තිබෙනවා. ඉතින් තිරුණාමලයත් කොළඹ සම්බන්ධ කිරීමෙන් ලංකාවටවත් ලංකාවේ ජනතාවටවත් ප්‍රයෝජනයක් වෙයි. මා හිතන්නේ මේ වඩාම ප්‍රයෝජනයක් වන්නේ තිරුණාමලවරායත් කොළඹ ගුවන්තොටුපළත් වරායත් සම්බන්ධ කර ගැනීමට අවශ්‍යතාවයක් තිබෙන පිටස්තර රාජ්‍යයකට. හැබැයි මේ සියලු දෙයක්ම අපට පැහැදිලි කරන්නට අවස්ථාවක් තිබුණා. හැබැයි එම පැහැදිලි කිරීම සිදු වුණේ නෑ. අහම්බෙන් හෝ ආතස් මහතා සන්ඩේ ටයිම්ස්ගේ මේ ලිපිය ප්‍රචාරය කළේ නැත්නම් අද වෙනකනුත් අප මේ ගිවිසුම් ගැනත් MCC ගැනත් එතරම් දැනීමක් නොතිබෙන්නට ඉඩ තිබුණා. මෙම අවස්ථාවේදී මා යළිත්වර කතාව නවත්තන්නට පෙර ප්‍රශ්න කීපයක් මතු කරනවා ඔබගේ අවධානය පිණිස. ප්‍රධාන වශයෙන්ම ජාත්‍යන්තර ගිවිසුමක් අත්සන් කිරීමට පෙර, ගිවිසුමට එළඹීමට පෙර අප පළමෙන්ම ගවේෂණය කළ යුත්තේ එයින් අපට ලැබිය හැකි වාසි මොනවාද කියන. ජාත්‍යන්තර ගිවිසුමකට එළඹීම නොසුදුසුයි මහිතන්නේ වෙන කිසිම රටක් එය කරනවා කියලා වෙනත් රටක අවශ්‍යතාවය පමණක් පිරිගැනීම පිණිස. අප මතක තබා ගත යුතුයි අප කිසි දැන් යටත් විජිතන් නෙවෙයි, කිසිම රාජ්‍යයක ප්‍රාන්තයකුත් නෙවෙයි, කිසිම රටක කැති රාජ්‍යයකුත් නෙවෙයි, අප නිදහස් ස්වෛර රාජ්‍ය. මෙවැනි තත්ත්වයක් තිබේදී ගිවිසුමකට එළඹෙනවා නම් අප ප්‍රධාන වශයෙන්ම විමර්ශනය කළ යුත්තේ එයින් අපට ප්‍රථමයෙන් ලැබෙන්නේ කුමන වාසියද. දෙවැනියෙන් බැලිය යුත්තේ මේ අප ඇත්තටම අවස්ථාව සලසන්නේ වෙනත් රටකට වාසියක් ලබා ගන්නට කියන එක. මා හිතන්නේ මේ ගිවිසුම් තුනින්ම නැත්නම් අඩු ගාන දෙකකින් ප්‍රධාන වශයෙන්ම වාසියක් ලැබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයට. ඇමරිකා එක්සත් මා කිව්වා වගේ අප යටත් විජයක් නෙවෙයි, අපි ප්‍රාන්තයක් නෙවෙයි, අප වෙන රටකට ගැති රාජ්‍යකුත් නෙවෙයි. අප මෙතෙක් කල නිදහස් ස්වෛර රටයක් කටියට කටයුතු කළ දැන් එම තත්ත්වය වෙනස් වන්නට යනවාද කියන ප්‍රශ්නය මත වෙනවා. තුන්වැනි වැදගත් වෙන දේ තමයි අප මේ අහක ඉන්න රටක් ඉතාමත්ම වැදගත් ස්ථානයක් අරක්ගෙන ඉන්න රටක් ඉන්දියන් සාගරයේ මැද. හැබැයි අපි පැත්තකට වෙලා හිටියේ මේ තරක් කාලයක්, මේ පමණ කාලයක් කඳවුරකට බැඳෙන්නේ නැතුව දැන් අපි කිසිම කෙනෙකුගේ වැඩි දැනීමක් නැතුව ඉබේටම ඇමරිකානු කඳවුරටත් ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා යොදවන අවිපලේ අවිය අතකොළුවක් හැටියටත් පත්වෙනවා වෙන්නට ඉඩ තිබෙනවා කියන අදහස මට තිබෙනවා. මට සවන් දුන්නාට ඔබ සියලු දෙනාටම ස්තුතියි.